දේශපාලන කාර්යකාරී සම්බන්ධ කර නොබෙන ධර්ම සංගායනාවක් කරන ප්‍රයතනවලදී දේශපාලන බලයක් සම්බන්ධ නොවේ ධර්ම සංගායනාවක් කරනවා කියන එක අද කාලෙ ලේසි නෑ එකක් මානව හිමිකම් කියයි අර දේවල් කියයි මේ දේවල් කියයි එතකොට නෛතික රැකවරණයක් සැලසෙන්නේ බෑ දැන් අජාසත් රජුරෝ කියන්නේ මොකද්ද වන්තේ තොයිහන් ධම්මචක්කම් මයිහන් ආනාචක්කම් කියනවා නුඹේ වහන්සේලාගේ තියෙන්නේ ධම්මසක මගේ තියෙන්නේ අනසක වහන්සේලා සංගායනා කරන්න කියනවා රහතන් වහන්සේලාටවත් සංගායනාව කරන ප්‍රදේශේ වස්සසන්න දෙන්නේ නැහැ. අනිත් රහතන් වහන්සේලාටවත් වස්සසන්න දෙන්නේ නැහැ. එහෙම තමයි සංගායනාව කරන්නේ. ඒ තරම් රැකවරණයක් කරලා අශෝක රජුගේ කාලේ 60,000ක් සිවුරු ගලවල යවනවා. තුන්වෙනි සංගායනාවේදී. ආමතුරු 1000 සංගායනාව කරන්නේ. 60,000ක් සිවුරු ගලවල යවනවා. එතකොට ඒ තරම් ශෝධනයක් බලාත්කාරයෙන් නේද කරන්නේ කැමැත්තෙන් කරලා ඒ යනවා නෙමෙයි. එතකොට කරන්න පුළුවන්කම ලැබුණේ රාජ්‍ය බලයත් ඒකට හේතු නිසා. ඉතින් ඒ වගේ රැකවරණයක් සලසන නෛතික ආරක්ෂාවක් සලසනවා කියන එක ටිකක් ප්‍රායෝගිකව එහෙම කරන්න අවශ්‍යයි. අදින්නයිට එහෙම බලයක් නැහැ. එහෙම බලයක් ඇති කරන්න නම් ඉර්ධි ප්‍රතිහාරයක්වත් දක්වන්න ඕන ලෝකෙට.